පවතින ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාසි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මෙන්නෙත් නාලිකාව තුලින් ඉරිදා විකාශනය කරනු ලබන ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සමගයි හැම දිනාම සම්බන්ධ වෙලා සිටින්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්වත් දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මහනුවර ආදාහන මළුව පාර පදිංචි විජය හෙට්ටිආරච්චි මහතා ඇතුළු පවුලේ දූ දරුවන් පින්වත් පිරිස. තියැත්තන්ට අපි ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනු ලබනවා. එමනම් අද දවසෙත් අපි මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරමු. පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාව අවබෝධ කරගන්නට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් අපි මේ උතුම් දේශනාවේ පසුගිය සති කිහිපේ පුරාවටම සාකච්ඡා කරගෙන ආපු දේශනා මාලාවේ තවත් දේශනාවක් අදත් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහි කොටසක් ඔබ දන්නවා. මේ සති කිහිපේ පුරාවටම අපි සාකච්ඡා කළේ භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ දේශනාවක් වන ලක්කන සූත්‍ර දේශනාව. මේ ලක්කන සූත්‍ර දේශනාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේට ලැබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්න උන්වහන්සේ සංසාරයේහි කරලා තිබෙන ඒ පුණ්‍ය කර්ම පිළිබඳව අපි පින්වතුනි සාකච්ඡා කරා. ඔබ දන්නවා මේ වන විට අපි ලක්ෂණ පහක් පිළිබඳව සාකච්ඡා කරගෙන ආවා. අපි දෙකක් ලක්ෂණ දෙකක් කතා කරලා අවසන් වුණා. ඒ කතා කරලා අවසන් වුණු ලක්ෂණ දෙක තමයි සුප්පතිට්ඨිත පාදෝ කියන පාදතල ලක්ෂණය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මනාපිහිටි පාදයක් ලැබුණා. උන්වහන්සේට මනාපිහිටි පාදයක් ලැබුණේ කොහොමද? මොකද කරපු පින්කම දැඩි සමාදානයකින් පින්කම් කරලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ සංසාරයේහි පින්කම් කරද්දී උන්වහන්සේගේ පින්කම් නතර කරන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් ලැබිලා නැහැ. උන්වහන්සේ දැඩි වීරියකින් යුක්තව තමයි
සංසාරයේ උන්වහන්සේ පිංකම් කරලා තියෙන්නේ. ඒ දැඩි සමාදානයකින් පිංකම් කරපු නිසා උන්වහන්සේට ඒ මනාපිහිටි පාදයක් ලැබුවා. ඒ පාදය උන්වහන්සේ ලැබුවම ඒ පාදය සොලවන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි ඔබට සිහිපත් කරා ඒ පාදය ලැබුවෙන් පස්සේදී ලැබෙන ආනිසංසයක් තමයි උන්වහන්සේ මේ මහ පොළොට පය තබනකොට මල් පිපෙනවා. ඒ වගේම මහ පොළොවේ වලවල් වගේ තැන් තියෙනවා නම් ඒ තැන් සමතලා වෙනවා, ඒ වලවල් පිරෙනවා. ඒ වගේම උස්සුණු තැන් තියෙනවා නම් පහත් වෙනවා. ගල් කැබලේ, මුල් කැබලේ, කෝටු ආදී දේවල් තිබෙනවා නම් මේ පාදයට බාධා වෙන දේවල් තිබෙනවා නම් ඒවා ඉවත් වෙනවා. මෙන්න මේ වගේ පිංඔතුණි විශේෂ ආනිසංසයක් උන්වහන්සේගේ සුප්පතිට්ඨිත පාදෝ කියන පාදතර ලක්ෂණින් උන්වහන්සේ ලබලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ පාද ලක්ෂණය ලැබුවම උන්වහන්සේට ලැබෙන ආනිසංසය ඒ පාදතලයට පිංඔතුණි කිසිම කෙනෙකුට හානියක් කරන්නට පුළුවන් කමක් නැහැ කිසිදු ආකාරයකට. ඒ තරම් මනාපිහිටි පාදයක් තමයි උන්වහන්සේට ලැබෙන්නේ. ඒ වගේම දෙවෙනි ලක්ෂණ අපි සාකච්ඡා කළා පාදතල චක්‍රලාංඡනය. ඒ පාදතර චක්‍රලාංඡනය තමයි උන්වහන්සේගේ ශ්‍රීපතුලේ යට තිබෙනවා පිංඔතුණි අරයන් දහසකින් යුක්ත චක්‍රලාංඡනයක්. අරයන් කියලා කියන කරත්තරෝදයක් වගේ. ඒක වටේට උල් තියෙනවා. ආන්නේ ඒ වගේ චක්‍රලාංඡනයක් උන්වහන්සේගේ ශ්‍රීපතුලේ යට පිහිටුවල තියෙනවා. අරයන් දහසක් තියෙනවා. මෙන්න මේ චක්‍රලාංඡනය ලබන්න උන්වහන්සේ කරපු පින්කම තමයි මිනිස්සු ළඟ තියෙන උබ්බේක උත්‍රාස කියන බය දෙක නැති කරවල තියෙනවා. මොකද්ද උබ්බේක උත්‍රාස කියන බය දෙක කියන්නේ? මිනිසුන් රජවරුන්ට, හොරුන්ට, යක්ෂයන්ට බයයි. තමන්ගේ ජීවිතයට හානි කරන්න පුළුවන්, තමන්ගේ වස්තුවට හානි කරන්න පුළුවන්, මේ වගේ බයක් තියෙනවා. ආන්නේ බයට කියන උබ්බේග බය කියලා. ඒ බය නැති කරලා තියෙනවා. ඊළඟට පිංඔතුණි උත්‍රාස බය කියලා කියන්නේ සත්තුන්ට ඇති වෙන බය. ඔය සර්පයන්, සර්පයින්ට, ඒ වගේම සිංහයන්ට, ව්‍යාග්‍රයන්ට, වලසුන්ට වැනි මෙන්න මේ සතුන්ට ඇති වෙන බය තිබෙනවා. මෙන්න මේ සතුන්ට ඇති වෙන බය උන්වහන්සේ නැති කරලා තියෙනවා. මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ ළඟ තිබෙන මේ බය දෙක නැති කරවල තියෙනවා. ඒ විතරක් නෙවෙයි දස දාන වස්තුන්ගෙම්ම සංග්‍රහ කරලා තියෙනවා. ආහාර දන් දීලා තියෙනවා. අපි කතා කරා උන්වහන්සේ ආහාර දන් දෙද්දි කොහොමද දන් දුන්නේ කියලා. ඒවා උන්වහන්සේ දන් දුන්නු ක්‍රමවේදය ඉගෙන ගත්තම අපටත් දන් දෙන ක්‍රමවේදී ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් අපිට බොහොම සතුටුයි මේ දේශනාවල් ශ්‍රවණය කරලා බොහෝ දෙනෙක් අටපිරිකර පූජා කරන විදිය දැනුවත් වුණා. ඒ වගේම පාන වර්ග පූජා කරන විදිය දැනුවත් වුණා. ඒ වගේම ආහාර වර්ග පූජා කරන විදිය දැනුවත් වුණා. මේ විවිධ දේවල් පූජා කරන විදි පිංඔතුණි දැනුවත් වුණා. මේ දේශනා මාලාවට අකණ්ඩව ඔබ අවධානය යොමු කරන්න ඉදිරියටත් ඔය දාන වස්තුන් පිළිබඳව තවදුරටත් පිංඔතුණි ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබෙනවා තවත් විශේෂ කරුණු. මොකද ඉස්සරහට ඒ ලක්ෂණයන් පිළිබඳව සාකච්ඡා කරද්දී තවදුරටත් ඒ කරුණු කාරණාවල් පිළිබඳව තවත් දිගුවට සාකච්ඡා කරනවා. ඒ වගේම උන්වහන්සේ ඒ දස දාන වස්තුන්ම දුන්නු විදිය අපි ඉගෙන ගත්තා. එතකොට ඒව ඉගෙන ගත්තෙන් පස්සේදී අපටත් බොහෝ පිංකම් කරන්නට බුදුරජාණන් වහන්සේ සංසාරේ පිංකම් කරලා තියෙන විදිය ඉගෙන ගත්තම අපටත් ඒ අනුවම පිංඔතුණි පිංකම් කරගන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම උන්වහන්සේ දස දාන වස්තුන් වලින්ම මිනිසුන්ට සංග්‍රහ කරලා තිබෙනවා. ඒ දස දාන වස්තුන් එක්කෙනෙකුට දෙන්නෙකුට දුන්නා නෙවෙයි, 100කට 1000කට දුන්නා නෙවෙයි, ලක්ෂයකට කෝටියකට දුන්නා නෙවෙයි. උන්වහන්සේ දීලා තියෙනවා කොච්චරක්ද? අනන්ත සක්වලවල් වෙලේ ඉන්න අනන්ත සත්වයන්ටම උන්වහන්සේ දන් දීලා තියෙනවා. ඒ තරම් අතිවිශාල පුණ්‍ය කර්මයක් උන්වහන්සේ විදිහට කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක සක්වලකින් සත්වයන්ට විතරක් නෙවෙයි අනන්ත සක්වලවල් වල ඉන්න සත්වයන්ට මේ විදිහට දන් දීලා තියෙනවා. එතන සඳහන් කරන්නේ ක්‍රමය සතපුණ්‍ය ලක්ෂණය කියලා කියන්නේ අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයන්. අපි හිතමු සාංගික දාන එක්කෙනෙක් 100ක් දෙනවා. එක්කෙනෙක් 100ක් දුන්නම ඒ 100 බැගින් එකතු කරලා අනන්ත සත්වයන්ව මේ විදිහට 100 දන් දෙනවා. එතකොට අනන්ත සත්වයන්ම එකෙනෙක් 100 ගානේ සාංගික දාන දීලා ඒ ගොඩ එකට එකතු කරාම ඒ ගොඩ වගේ පිංඔතුණි 100 ගුණයක් අපේ බෝසතාණන් වහන්සේ සංසාරේ පිංඔතුණි සාංගික දාන විතරක් දීලා තියෙනවා.
ඒ වගේම ආවාස හදලා පූජා කරලා තියෙනවා. ගෙවල් හදලා දන් දීලා තියෙනවා. ඒ වගේම පාන වර්ග පූජා කරලා තියෙනවා. ඒ ගොඩ වගේ සිය ගුණයක් වස්ත්‍ර දන් දීලා තියෙනවා. ඒ ගොඩ වගේ සිය ගුණයක් ඖෂධ දන් දීලා තියෙනවා. ඒ ගොඩ වගේ සිය ගුණයක් සුවඳ පූජාවල් කරලා තියෙනවා. ඒ ගොඩ වගේ සිය ගුණයක් මල් පූජාවල් කරලා තියෙනවා. අප්‍රමාණ පින්කම් ගොඩක් පින්වතුනි උන්වහන්සේ කරලා තියෙනවා. සංසාරේහි විශාල ප්‍රමාණයකට හිතාගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් තමයි මේ අනන්ත සක්වලවලින සත්‍යෝ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ විශාල පින්කම් උන්වහන්සේ කරලා තියෙනවා. අන්න ඒ විදියට මිනිසුන්ගේ බය නැති කරලා දසදාන වස්තුන් වලින්ම මිනිසුන්ට සංග්‍රහ කරපු නිසා පින්වතුනි උන්වහන්සේට ඔය කියන පාදතල චක්‍රලාංචනේ ලැබුවා. ඒ චක්‍රලාංචනේ ලැබපු කෙනෙකුට මොනවද ලැබෙන්නේ? ඒ ලක්ෂණේ ලැබපු කෙනාට ලැබෙන දේ තමයි පින්වතුනි පරිවාර සම්පත්තිය ලැබෙනවා. දැන් සක්විත රජ කෙනෙක් වුණෙන් පස්සේදී මිනිසුන්ගේ සම්පත්තිය පරිවාර සම්පත්තිය ලැබෙනවා. ගිහි ගෙදර හින්නලා පැවිදි වුණා නම් බුද්ධත්වයේ ලබනවා. ඒ බුද්ධත්වයේ ලැබුවෙන් පස්සේදී ලබන ආනිසංසය තමයි පින්වතුනි මිනිසුන්ගේ විතරක් නෙවෙයි දෙවිවරුන්ගේ බ්‍රහ්මයන්ගේ පවා පිරිවරක් උන්වහන්සේට ලැබෙනවා. අතිවිශාල පරිවාර සම්පත්තියක් ලබන්න පුළුවන්කමක් ලැබෙනවා ওই පාදතල චක්‍රලාංචනේ ලැබපු කෙනෙකුට. බුදු වුණෙන් පස්සේදී ඒ විදිහට ලබනවා. ගිහි ගෙදර හිටියොත් සක්විත රජ කෙනෙක් වෙලා අර විදිහට ලබනවා. ඒ වගේම පසුගිය සතිය අපි ආරම්භ කරන්නට යෙදුනා තවත් ලක්ෂණ තුනක් පිළිබඳව. ඒ තමයි ආයතපන්හි, ඒ වගේම දීගංගුලි, ඒ වගේම බ්‍රක්මුජු ගත්තෝ. මෙන්න මේ ලක්ෂණ තුන අපි ආරම්භ කරා. ඒතර පසුගිය සතිය ඔබට මතක ඇති අපි දේශනාවේ ආරම්භයේදී පැහැදිලි කරා මේ ලක්ෂණ තුන ලබන්න භාග්‍යවතුන් වහන්සේ කරපු පින්කම මොකද්ද? කරපු පුණ්‍යක්‍රියාව තමයි ප්‍රාණඝාත අකුසලෙන් අයින් වුණා. ඒ කියන්නේ උන්වහන්සේ ලක්ෂණේ ලබන්න කරපු පින්කම තමයි ප්‍රාණඝාත අකුසල කර්මෙන් උන්වහන්සේ නිදහස් වුණා. ප්‍රාණඝාත අකුසල කර්මෙන් නිදහස් වුණු විදිය අපි ඔබට පැහැදිලි කරා. කොහොමද උන්වහන්සේ නිදහස් වෙලා තියෙන්නේ? ඒක සාමාන්‍යයෙන් අද කාලේ මිනිස්සු සත්තු මරණයකින් අයින් වෙනවා වගේ කියන විදියට නෙවෙයි. මොකද ගොඩක් වෙලාවට අපි දකිනවා වර්තමානයේ ඇතැම් අය සත්තු මරණයකින් නිදහස් වෙනවා කියලා ඇතැම් අවස්ථාවන් වලදී සඳහන් කරන්නේ මේ ලොකු සත්තු මරණයකින් අයින් වෙන එකයි, එහෙම නැත්නම් මිනිස්සු මරණයකින් ඉවත් වෙන එකයි කියන තැන. පිටුතුනි මෙතන ප්‍රාණඝාතය කියලා අපි සඳහන් කරා ගිය සතියේ. ප්‍රාණඝාතය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඇසට පේන කුඩා සතෙක්වත් මරණයකින් ඉවත් වෙන්නේ නැහැ කියන එක. මෙන්න මේක පිටුතුනි වටින පුණ්‍ය කර්මයක්. මේ වටින පුණ්‍ය කර්මයේ තිබෙන වටිනාකම වෙනම සාකච්ඡා කරන්න වටිනවා මේ ප්‍රාණඝාත කුසල කර්මින් නිදහස් වීම කියන කාරණාවත්. මොකද දැන් ඔබ අහලා තියෙනවර කැලණිතිස්ස හාමුදුරුවෝ, අපේ ලංකාවේ හිටපු කැලණිතිස්ස හාමුදුරුවෝ, මේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමකට වැටලා තමයි පිරිනිවන් පාන්නේ. උන්වහන්සේ තෙල් කටාරමකට වැටෙන්න සංසාරයේ කරපු අකුසල කර්මය මොකද්ද? අකුසල කර්මය තමයි තමන් පෙර ආත්ම භාවයක කිරිහට්ටියක් උණු කරා. ඒ කිරි ටික උණු කරනකොට පියාඹගෙන ආපු මැස්සේ අර කිරිහට්ටියට වැටුණා. මේක දැක දැක ලිපට ගින්දර දැම්මා ඉවත් කරන්නේ නැතුව. පිඟුතුනි තමන් මේ හිතලා බලෙන් කරපු දෙයක් නෙවෙයි, බලෙන් කරපු එකක් නෙවෙයි, ඉබේටම සිද්ධ වුණු එකක්. පිඟුතුනි ඒ කරපු අකුසල කර්මයේ නිසා උන්වහන්සේ නිවන් දකිනාත්ම භාවයේදී ඔය අකුසල කර්මයට උන්වහන්සේට යටත් වෙන්න සිද්ධ වුණා. එනිසා මේ කුඩා සතෙක්වත් පිඟුතුනි මරන්න එපා. එක අන්තගාමී තත්ත්වයට යනවා කියන එක නෙවෙයි මෙතන සඳහන් කරන්නේ. කුඩා සතෙක්වත් කියන්නේ ඇසට පේන සතෙක්වත් මරණකින් මරන්න එපා. ඒකිනුත් නිදහස් වෙන්නට ඕන. ඒක තමයි පිඟුතුනි මේ පුණ්‍ය කර්මය හරියට කරනවා නම් මේ අකුසල කර්මයෙන් වළකිනවා නම් ඉන්න ඕන තැන. නැත්නම් අපි පොඩි පොඩි සත්තු මරමර ලොකු සත්තු නොමරලා හිතන්න එපා මම ප්‍රාණඝාතයෙන් නිදහස් වුණා කියලා. ඒ ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න පිංගුතුනි හරියට ඒ පුණ්‍ය කර්මය කරන්නට ඕන. මම ඔබට ගිය සතියේත් පැහැදිලි කරා අපි යම් යම් දේවල් පිරිසුදු කරන්න භාවිතා කරනවා ඇතැම් අවස්ථාවන් වලදී. ඇතැම් විසද්‍රව්‍ය ඒ පිරිසුදු කරන්නේ ගොඩක් වෙලාවට සත්තු මැරීමේ චේතනාවෙන්. ඉතින් විසද්‍රව්‍ය භාවිතා කරනකොටත් සත්තු මැරෙනවා, ඒවවත් භාවිතා කරන්න එපා පිංගුතුනි. එතකොටත් මේ ප්‍රාණඝාත අකුසල කර්මයට ඔබ යටත් වෙනවා. එනිසා ඒ වයිනුත් වළකින්නට ඕන. දැන් ඔබට යම් යම් දේවල් දැන් ඔප්පේතුමු අපි පරිහරණය කරන බාත්รูම් එක පිරිසුදු කරන්න යම් යම් දේවල් භාවිතා කරනවා. ඒවා දැඩි විස සහිතයි. ඒවා පිංගුතුනි ඒවා හරහා සත්තු මැරෙනවා. ඉතින් භාවිතා කරන්න පුළුවන් අපි ඔය පිඟං භාණ්ඩ
පවිත්‍ර කරවන්න යම් යම් දේවල් භාවිතා කරනවා. අපි ආහාරයට ගන්න පිඟම් බඩු පිරිසුදු කරන් යම් යම් දේවල් අපි පරිහරණය කරනවා. අන්න එවැනි දේවල් පිංඔතුනි පරිහරණය කරාට කමක් නැහැ පිරිසුදු කරන්න. ඒ මොකද එහෙම කියන්නේ ඒව පිංඔතුනි අපිත් පරිහරණය කරනවනේ. අපේ ආහාර පිඟාන පිරිසුදු කරන්න තමයි අපි ඒක පරිහරණය කරන්නේ. එතකොට ඒක විස නම් අපටත් ඒක විස ලැබෙනවා. එතකොට අපට විස නැහැ කියලා කියන්නේ ඒක සත්තුන්ටත් විස නැහැ. ඉතින් සත්තු ඉවත් කිරීම එක සිද්ධ කරන්න හැබැයි සත්තු මරණ එක පිංඔතුනි කරන්න එපා. ඒකෙන් ඔබට යකුසල කර්මය ලැබෙනවා. ඒ නිසා ප්‍රාණඝාතය කියන එක පිංඔතුනි කරන්න මෙපා. පුළුවන් තරම් මේ ප්‍රාණඝාතය කියන එකෙන් උපරිම තැනට වළකින්න උත්සාහ කරන මේ ජීවිතේ ඔබට සංසාරයේ අප්‍රමාණ කුසල කර්මයක් ඒකෙන් ළඟා කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එමනම් ප්‍රාණඝාතයේ නිදහස් වීම කියලා කියන්නේ ඔන්න ඔය මට්ටමින් තමයි නිදහස් වෙන්නට ඕන. නැත්නම් අපිට ඔය කාරණාව පිංඔතුණි අපි හිතන ක්‍රමවේදයකට හිතලා කරන්නට බෑ. ඇත්තටම අපි හිතන්නට ඕන බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමවේදයට නිදහස් වෙන එක තමයි අපි ඔතනදී කරන්නට ඕන. ඒතකොට එතන සඳහන් කරනවා පිංඔතුණි මේ නිහිත දඬෝ දඬු මුගුරු ගන්නකින් ඉවත් වුණා බෝසතාණන් වහන්සේ. නිහිත සත්වෝ ආයුධ ගන්නකිනුත් වැළකීලා තියෙනවා. ලැජ්ජේ ඒ වගේම තමයි ඒ පාපේ කරන ලැජ්ජාවටපත් ලැජ්ජ වෙනවා කියලා කියන අපි පස්සට යනවා කියන එකනේ. එතකොට මෙතන මේ ලැජ්ජී කියලා කියන්නේ මොකද්ද? පාපේ කරන්න හිත නැමෙන්නේ නැහැ. තමන් පාපේ කරන්න හිත නැමෙන අවස්ථාවන් වලදී වීරයෙන් ඒ පාප කර්මයෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් ලැබෙනවා. එනිසා ඒ පාප කර්මය බෝසතාණන් වහන්සේ කරේ නැහැ. ඒ වගේම තමයි දයාපන්නෝ සියලු සත්‍යයන්ට කරුණාව දක්වලා තිබෙනවා. ඒ වගේම තමයි සබ්බපාන භූත හිතානුකම්පී විහාසී සියලු සත්‍යයන්ට හිතවත් අනුකම්පා සහිතව වාසය කරලා තියෙනවා. ඉතින් මේ පුණ්‍ය කර්මය බොහෝ උසස් ලෙස උන්වහන්සේ සංසාරේ කරලා තියෙනවා. අපි අට කතාව පිළිබඳව අද සාකච්ඡා කරනවා කියලා කිව්වා මේ පුණ්‍ය කර්මෙහි. මෙතන සඳහන් කරනවා පිංඔතුනි මේ ප්‍රාණඝාතය වැළකිලා උන්වහන්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ක්‍රමවේදය පිළිබඳව සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් අපි මේ සත්තු මරණ විවිධ ක්‍රම තිබෙනවා. දැන් මෙතන අපි සඳහන් කරන්නේ ප්‍රාණඝාතයෙන් නිදහස් වුණු නිසානේ අර ලක්ෂණ තුනම ලබන්නේ. දැන් එතන සඳහන් අපිට හිතන්න පුළුවන් මේ එක පුණ්‍ය කර්මයක් කරලා කොහොමද ලක්ෂණ තුන ලබන්නේ කියලා. ඒ පුණ්‍ය කර්මයේ තුන කරලා ලක්ෂණ තුන ලබන්නේ ඒ පුණ්‍ය කර්මය එහෙම නැත්නම් ඒ අකුසල කර්මයේ කරද්දී ආකාර තුනකට කරන්න පුළුවන් නිසා. අපි බලමු මොකද්ද ආකාර තුන කියලා. ඒ තමයි දැන් තමන්ගේ ශබ්දය නිසා බයටපත් වෙනවා සමහර සත්වයා. එතකොට දැන් අපි හිතමු කෙනෙක් සතෙක් මරන්න යනවා. ඒ කෙනා සතා මරන්න යනකොට තමන් මරන්න යන සතාට ඇහෙන්නේ නැති වෙන්න හිමින් තමයි පාදය තබන්නේ. ඒ හිමින් පාදය තබද්දී තබන්නේ පිංඔතුනි පාදයේ අගින්. ඒ කියන්නේ අපි විලුඹ කියලා කියන්නේ. දැන් කෙනෙක් සතෙක් මරන්න යනකොට බලන්නේ සතා මරන්න යන ක්‍රමවේදී පාදය තබන්නේ පිංඔතුනි විලුඹෙන් හිමින් තබන්නේ. ඇයි ඒ විලුඹෙන් තබන්නේ? සද්ද ඇහිලා සතාට දැනිලා ඒ සතා ඉවත් වෙයි කියන බයට. එතකොට පාදේ අගින් විලුඹෙන් පය තබා තමයි පිංඔතුනි ඉතින්ට ගමන් කරන්නේ. අඩිය තිය තියා ගිහිල්ලා ප්‍රාණඝාතය කරනවා. අක්කමන්තා ගන්ත්වා පරං පාතින්ති. අඩිය තිය තියා ගිහිල්ලා ප්‍රාණඝාතය කරන්නේ. ඉන්පසුව ඔවුන් ඒ ආකාරයටම ප්‍රාණඝාතය කරලා තියෙනවා. එතකොට මිනිස්සු ඒ විදියට පිංඔතුනි ප්‍රාණඝාත කරාම දැන් මම මේ කතා කරන්නේ බෝසතාණන් වහන්සේ වැළකුණු ක්‍රමවේදේ ඒ වගේම මිනිසු කරන විදියයි. දැන් මිනිසු කරන්නේ කොහොමද ප්‍රාණඝාත කරද්දී? ඔන එක ක්‍රමයක් තමයි සතාට ඇහෙන්නේ නැති වෙන්න පාදයේ අගින් පාදය තබමින් හිමීට ගමන් කරනවා. ගමන් කරලා ගිහිල්ලා ඒ සත්තු මරනවා. ඔන එක ක්‍රමයක් ප්‍රාණඝාතයේ කරන. එතකොට එහෙම ප්‍රාණඝාතයේ කරයින් පස්සේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ප්‍රාණඝාත කරපු අය ඊළඟ ජීවිතේදී මිනිසුන්ට දැනගන්න ක්‍රමයක් තියෙනවා. දැන් උන තමන්ටත් බලන්න පුළුවන් මේ ක්‍රමවේදයට අනුව අපි ප්‍රාණඝාත කරලා තියෙනවද කියලා. පිංගතුනි සදහන් කරනවා එතන ඒ විදිහට පාදයේ තියලා අකුසල කර්මයේ පාදයේ තියලා ප්‍රාණඝාතය කරාම ඒකෙන් ලැබෙන අකුසල විපාකය තමයි අන්තෝ වඩක පාදාවා. ඒ කියන්නේ ඒ පාදයේ පිංගතුනි වක් වෙලා තියෙනවා.
දැන් පාදයක් කෙනෙකුගේ වක් වෙලා තියෙනවා නම් අන්න පින්වතුනි සංසාරේ කරපු අකුසල කර්මය. ඒ වගේම බහිවඩක පාදාවා සමහර අයගේ ඇතුළට වක් වෙලා තියෙනවා. දැන් ඇතුල් පැත්තට තමයි වක් වෙලා තියෙන්නේ. සමහර අයගේ පාදයේ එළියට වක් වෙලා තියෙනවා. බහිවඩක පාදාවා එළියට මේ වක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි උක්කුටික පාදාවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අර වඳිනකොට උක්කුටියෙන් ඉන්නවා කියලා කියනවනේ. ඒ වන්දනා කරනකොට උක්කුටියෙන් ඉන්න විදියට පින්වතුනි මේ පාදය යම් ආකාරයකට ඒ විදිහට පිහිටලා තියෙන ස්වභාවයෙන්ම දැන් උක්කුටියෙන් ඉන්න ක්‍රමවේදයට වගේ පාදයේ පින්වතුනි පිහිටලා තිබෙනවා. ඒ මොකද අර විදියට ප්‍රාණඝාත කරපු නිසා. ඒ වගේම තමයි පාදයේ පින්වතුනි අග්ගිකොණ්ඩාවා සමහර වෙලාවට පාදයේ අගින් ඇදයි. ඒ වගේම පන්හිකොණ්ඩාවා පාදයේ මුලින් ඇදයි. මෙන්න මේ විදියට පින්වතුනි අර පාදයේ අගින් පාදය තබ තබ ගිහිල්ලා සතු මරපු නිසා තමයි ඔන්න ඔය කියන අකුසල කර්ම ටික ලැබෙන්නේ. මොනවද අකුසල කර්ම? පාදය ඇතුල් පැත්තට වක් වෙලා තිබෙනවා, නැත්නම් පාදය එළිය පැත්තට වක් වෙලා තිබෙනවා, එහෙම නැත්නම් අර උක්කුටියෙන් ඉන්න වගේ පාදයේ පිහිටලා තිබෙනවා, එහෙම නැත්නම් අගින් ඇද වෙලා තිබෙනවා, එහෙම නැත්නම් පාදයේ මේ පාදයේ මුලින් ඇද වෙලා තිබෙනවා. මෙන්න මේ විදියට විපාක ලැබෙන්නේ සංසාරයේ අන්නර විදියට ප්‍රාණඝාත කරපු නිසා. එතකොට ඔන්නේ එක ක්‍රමයක් ඔය. දැන් මේවා ගැන කියන්නේ පින්ඔතුනි, දැන් මේ වගේ දේවල් වලට පත් වෙලා ඉන්නේ මිනිස්සු සමහරලාට මේ බණ අහන වෙන්න පුළුවන් අද. ඔබ කනගාටුවකට පත් වෙන්න එපා දැන්. දැන් උණු දේ වෙලා ඉවරයිනේ. දැන් සමහර වෙලාවට කියන්න පුළුවන් මේ වගේ දේවල් කියනකොට සයින්හන්සෝ වගේ දේවල් අත්විඳින මිනිසුන්ට ඔක හිතරී දෙනව නේද කියලා. මම මේ කියන්නේ පින්ඔතුනි ඒ අත්විඳලා ඉන්න අයගේ හිතරී දෙවීම පිණිස නෙවෙයි. අපි හිතමු එහෙම දැන් ඔන්න හරි අත්විඳලා ඉන්න කෙනෙකුගේ හිතරී දෙනවා. අපි හිතමු දැන් කෙනෙක් කරන් ඉන්නවා මේ වගේ ප්‍රාණඝාතයක් මෙහිම. එයාට මොකද වෙන්නේ? එනිසා අපි හිතන්න ඕන ඒ අකුසල කර්මේ විපාක විඳපු අය ගැන නෙවෙයි හිතන්න ඕන. ඊළඟට යකුසල කර්මේ කරන් ඉන්න අය ගැන පිළිබඳවයි පින්ඔතුනි අපි හිතන්න ඕන. අන්නේ කරන පුද්ගලයන් පිළිබඳවම තමයි අපි අනුකම්පාව ඇති කරගන්න ඕන. මොකද අර පිරිස ඒ සංසාරයක කරලා ඉවරයි දැන් ඔවුන් විපාකයේ විඳින්නේ. ඒ නිසා ඔවුන් හිතරිදව ගන්න අවශ්‍ය නැහැ. තමන් මේ ජීවිතයේ තව තවත් පුළුවන් තරම් පුණ්‍ය කර්ම කරන එක තමයි පින්වතුනි කරන්න තියෙන දේ. ඒ නිසා ඒව ගැන තමන් හිතලා කනගාටුවකට පත් වෙන්න එපා. එතකොට දැන් මම මේ කියන්නේ මේ ක්‍රමවේදයට පින්වතුනි අකුසල කර්ම කරාම ඔන්න ලැබෙන විපාක. දැන් ඒ වගේ තත්ත්වයකට පත් වෙච්ච කෙනෙක් දැක්කම එයා ගැන හිතලා අයියෝ මේ මනුස්සයා මේ මගේ අකුසල කර්ම කරපු කෙනෙක් කියලා ඔහුව පහත් කළ අපහසුතාවයට පත් කරන එක නෙමෙයි කරන්න ඕන. ඒ අකුසල කර්මයේ විඳපු කෙනා ගැන බලලා අපි බයක් ඇති කරගන්න ඕන. අනේ මමත් මේ දේවල් කළොත් මටත් සංසාරයේ මේ වගේ අකුසල කර්ම විඳින්න ලැබෙනවා නේද කියලා. ඔය සමහර අවස්ථාවන් වලදී මම ඔය අන්තර්ජාලයේ ඇතැම් වීඩියෝ දර්ශන දැකලා තියෙනවා. පිඟුතුනි සත්තු පණ පිටින් අනුභව කරනවා. ඔය ඇතැම් චීන, ජපානය, කොරියා වගේ රටවල් වල සත්තු පණ පිටින් අනුභව කරනවා. ගොඩක් වෙලාට මම දැකලා තිබෙනවා සත්තු පණ පිටින් පිඟුතුනි උයනවා, ව්‍යංජනයක් හැටියට උයනවා සත්තු පණ පිටින්. එතකොට ඒ වගේ පිංඔතුනේ අකුසල කර්මයන් මේ සමාජයේ තියෙනවා. එතකොට බලන්න දැන් එක අවස්ථාවක මම දැක්ක එක වීඩියෝ දර්ශනයක්. එක කාන්තාවක් පිංඔතුනේ මේ කකුලුව පණ පිටින් අනුභව කරනවා. ඒ කකුලුවන්ව පණ පිටින් අනුභව කරනවා. එතකොට බලන්න ඒ කාන්තාවට දැන් ඒ වගේ ඒ විදියට ඒ දේ කරන්න සංසාරයේ කර්මයේ හැදිලා තියෙන හැටි බලන්නකෝ. දැන් කටේ දැන් කකුලුවෙක් අපි දකින්නවා. කකුලුවා කියන සතා ටිකක් අර මේ කටුකයි අනුභව කරනකොට. එතකොට ඒ කාන්තාව පණ පිටින්නේ සතාව අනුභව කරනකොට, කියන්නේ එක කකුලුවෙක් නෙමෙයි කකුලුව විශාල ප්‍රමාණයක්. ඒ අඬු කඩ කඩ අනුභව කරනවා. එතකොට එහෙම අනුභව කරනකොට ඒ කාන්තාවට පින්වතුනි තමන්ගේ මුව තුවාල වෙන්නේ නැතුව, ඒ වගේම කුසට හානියක් වෙන්නේ නැතුව ඒක අනුභව කරන්න. දැන් එතකොට එතන ඒ විශාල ප්‍රමාණයක් ඒ විදිහට අනුභව කරන්නේ ඊට කලිනුත් ඒ විදිහට අනුභව කරලා පුරුද්දක් තියෙන නිසානේ. මම මේ කල්පනා කරේ ඒක දැකලා ඒ කාන්තාව පින්ඔතුනි ඒ විදිහට අකුසල කර්මයේ කරන්න තමන්ගේ කය පින්ඔතුනි පිහිටලා තිබෙන විදියයි එතන තියෙන භයානකකම. ඒ කය ඒ විදිහටම පිහිටලා තිබෙනවා ඒ ප්‍රාණඝාත අකුසල කර්මයේ කරන්න. මම පින්ඔතුනි ඒ වීඩියෝ දර්ශනේ දැකලා කනගාටුවටපත් උනේ අර කකුලුව ගැන නෙවෙයි ඒ කාන්තාව ගැන.
මොකද ඒ කකුලුව පින්වතුනි සංසාරේ තමන් ඔය වගේ අකුසල කර්මයක් කරපු නිසා තමයි ওই විදිහේ විපාකයක් විඳින්නේ. හැබැයි ඒ කාන්තාව දැන් ඒ අකුසල කර්මය කරලා සංසාරේ බොහෝ වාර ගණනාවක් ওই කියන අකුසල කර්මෙන් විඳිනවා. එතකොට බලන්න තමන්ට ඒ විදියට ඒ අකුසල කර්මයක් කරන්න මොනතරම් අකුසල කර්ම සංසාරේ කරගෙන තියෙනවද? මම මෙතන සඳහන් කළේ අපිත් පින්වතුනි මෙන්න මේ අකුසල කර්ම වලින් වළකින්නයි උත්සාහ කරන්නට ඕන. ඒ නිසා මේ වගේ දේවල් වලට පතුණු අය මදකින්වත් හිතේ දුකක් ඇති කරගන්න එපා. එක පැත්තකින් හරි සතුටු වෙන්න, තමන්ට මේ බුද්ධෝත්පාද කාලෙක එහෙම හරි මනුෂ්‍යාත්මයක් ලැබුණා, තමන්ට නිවන් දකින්නේ දේවල් බාධාවක් වෙන්නේ නැහැ, තමන්ට නිවන් දකින්න පුළුවන්. මොකද කුජ්ජුත්තුරා කියන කාන්තාව කුදු භාවයට පත් උනේ පින්වතුනි සංසාරේ දැන් ප්‍රාණඝාත කුසල කර්ම කරලා නෙවෙයි, වෙන කර්මයක් කරලා. නමුත් ඇයත් පින්වතුනි සංසාරේ නිර්වාණ අවබෝධය ලැබුවා. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයට පත් උණු අයට අකුසල කර්මය උණු විඳින අයට පින්වතුනි නිවන් දකින්න බාධාවක් වෙන්නේ නැහැ. එමනම් මෙතන සඳහන් කළේ අපි සමහර අය ප්‍රාණඝාත කරනවා අර විදියට පින්වතුනි මේ විලුඹෙන් අඩිය තබ තබා ගිහිල්ලා සතුන්ට ඇහෙන්නේ නැතිව ප්‍රාණඝාත කරන. එතකොට එහෙම ප්‍රාණඝාත කරපු අයට තමයි අර අකුසල කර්මය ලබන්නේ. ඊළඟට තවත් සමහර වෙලාවට මේ දැන් එතන සඳහන් කරනවා ඒ ප්‍රාණඝාතය ඒ විදියට පාදයේ කෙළවරින් පාදයේ තබමින් ගිහිල්ලා සතු නොමරපු බව දැනගන්න ඕන නිසා තමයි උන්වහන්සේට දික් විලුඹක් ලැබිලා තියෙන්නේ. කියන්නේ බෝසතාණන් වහන්සේ අර විලුඹෙන් අඩිය තබ තබා ගිහිල්ලා පාදයේ තබ තබා ගිහිල්ලා සත්තු මරලා නැහැ. දැන් එහෙම සත්තු මරපු අය කවුද කියලා දැන් ගියාත්මේ සත්තු ඒ විදිහට මරපු අය මේ ආත්මේ කවුද කියලා බලාගන්න බෑනේ. අන්නේ බලාගන්න පුළුවන් ලක්ෂණේ තමයි අර විදිහට පාදයක් ලැබීම. ඒ විදිහට පාදයක් ලැබීම ඒක ලක්ෂණේ ලබා ගන්න පුළුවන්. ඒ කාරණාව තේරුම් කරගන්න පුළුවන් ලක්ෂණේ ඒක. දැන් බෝසතාණන් බුදුරජාණන් වහන්සේට මේ දික් විලුඹක් ලැබෙන්නේ ඇයි? දික් විලුඹක් ලැබෙන්නේ පින්වතුනි ඒ ප්‍රාණඝාත අකුසල කර්මී ඒ විදියට නොකරපු නිසා. එහෙම නොකරපු නිසා තමයි දික් විලුඹක් ලැබෙන්නේ. දැන් තමන් හිතන්න එපා තමන්ට දික් විලුඹක් ලැබිලා නැත්තේ ඕක කරපු නිසා කියලා. නෑ පින්වතුනි, එතන සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි ආත්ම විශාල ප්‍රමාණයක් ඔය කියන අකුසල කර්මී වැළකීලා තියෙනවා. දැන් අපි ඒ විදියට ඒ විශාල ප්‍රමාණයක් නොකරපු නිසා තමයි අපට ওই ලක්ෂණේ ලැබිලා නැත්තේ. ඉතින් ඒ නිසා මෙතන මේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේට ඒ පුණ්‍ය කර්මය කරපු නිසා, ඒ කියන්නේ අකුසල කර්මෙන් නොකරපු නිසා තමයි මේ ආයත පන්හි කියන එහෙම නැත්නම් දික් විලුඹ කියන පුරුෂ ලක්ෂණේ ලැබිලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කරනවා එතන දැන් සමහර අය ප්‍රාණඝාත කරද්දි මෙනි මෙහෙමත් කරනවා. කොහොමද? අනුන්ව ඝාතනය කරද්දි හිස ඔසවන්න ගියොත් ඒ අයව දකී කියලා බයට නැවිනැවි ගිහිල්ලා පහත් වෙලා ගිහිල්ලා කුසල කර්ම කරනවා. ඒ කියන්නේ ප්‍රාණඝාත කරනවා. තව කෙනෙක් දකී කියන බියටපත් වෙලා ඒ කෙනාව මරන්න හිස පහත් කරගෙන නැමිනැමි ගිහිල්ලා පින්ඔතනේ ප්‍රාණඝාත කුසල කර්මය කරනවා. ඔන්න ඒ විදියට අකුසල කර්මය කරාම එවැනි අකුසල කර්මය කරපු අය කවුද කියලා මිනිසුන්ට දැනගන්න ඕන නිසා පින්වතුනි ඊළඟ ආත්මෙදී ඔන්න උපදිනවා කුජ්ජාවා, කුදු වෙලා උපදිනවා. මේ කුදු භාවයට පත් වෙන්න ඔන්න තවත් අකුසල කර්මයක් තමයි පින්වතුනි නැමිනැමි ගිහිල්ලා ඒ ප්‍රාණඝාත අකුසල කර්මය කරන එක. එතකොට ඒ විදිහට පින්වතුනි ලැබෙනවා. ඒ වගේම තමයි වාමනවා කියලා කියන්නේ ඊ타ත්ම මිති. ඒ වගේම තමයි පීඨසප්පිවා භවಂತಿ. ඒ කියන්නේ අතක්කෝ පාදයක්කෝ කොර වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට පින්ඔතුනි අකුසල කර්මයේ විපාකයක් හැටියට ලැබෙනවා. ඒක මිනිසුන්ට දැනගන්න ඕන නිසා තමයි කියන්නේ මෙන්න මේ වගේ අකුසල කර්ම කරපු අය තමයි මේ වගේ විපාක විඳින්නේ කියලා ඒක දැනගන්න ඕන නිසා තමයි ඔය කියන ලක්ෂණේ ලැබෙන්නේ. මොකද ලක්ෂණ ටික කුදු වෙලා උපදිනවා, ඒ වගේම ඊ타මත්ම මිටි වෙලා උපදිනවා, ඒ වගේම අතක්කෝ පාදයක්කෝ කොර වෙලා උපදිනවා. බෝසතාණන් වහන්සේ සංසාරයේ පාරමිතා පුරද්දී ඒ විදියට ප්‍රාණඝාත නොකරපු නිසා මේ විදියට උන්වහන්සේ ප්‍රාණඝාත කරලා නැහැ කියලා සමාජයට දැනගන්න ඕන නිසා, දෙවියන් සහිත ලෝකයා ඒක දැනගන්න ඕන නිසා උන්වහන්සේට ලක්ෂණයක් ලැබෙනවා. ඒ තමයි පින්ඔතුනි ඍජු කයක් ලැබෙනවා. මනා ඍජු කයක් කෙනෙකුට ලැබෙනවා නම් ආන්නේ මනා ඍජු කය ලැබෙන්නේ පින්ඔතුනි සංසාරයේ ඔන්නෝයි කියන අකුසල කර්මය ওই විදියට නොකරපු නිසා.
එතකොට පින්වතුනි, එතකොට ඔබ කල්පනා කරලා බලන්න, බුදුරජාණන් වහන්සේගේ මේ ඍජු කය කියන එක. ඍජු කය කියලා මෙතන සඳහන් කරන්නේ උන්වහන්සේගේ කය කිසිම වෙලාවක නැමෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් යම් කිසි තැනක වාඩි වෙලා නැගිටින විටදීවත් නැමෙන්නේ නැහැ. ඒ වගේම වඩිනකොට නැමෙන්නේ නැහැ. ඍජු කයක් උන්වහන්සේට තියෙන්නේ. ඉතන ධර්මයේ සඳහන් කරලා තියෙනවා අර බ්‍රහ්මය සූත්‍රය අපි මේක සාකච්ඡා කළා. කොයි විදිය ඍජු කයක්ද කියලා කියනවනම් හරියට නැවක පිළිමයක් ගෙනියනවා වගේ. ඉනෙන් පහළ කොටස විතරයි පිංඔතුනි සෙලවෙන්නේ, ඉනෙන් ඉහළ කොටස සෙලවෙන්නේ නැහැ. මෙන්න මේ ඍජු කයක් බ්‍රහ්මීගි වගේ ඍජු කයක් ලබන්නේ මෙන්න මේ පුණ්‍ය කර්මය කරපු නිසා. මොකද්ද පුණ්‍ය කර්මය? ප්‍රාණඝාත අකුසල කර්ම කරලා නැහැ. කොහොමද කරලා නැත්තේ? නැවි නැවි පහත් වෙලා ගිහිල්ලා පිංඔතුනි ඒ අකුසල කර්ම කරලා නැහැ. ඒ නිසා තමයි ඒ ඍජු කයක් ලබන්නේ. ඒ වගේම තමයි අනුන්ව ඝාතනය කරද්දී සමහර අය ආයුධංවා මුග්ගරංවා ගන් හිත්වා, ඒ කියන්නේ ආයුධයක් හරි මුගුරක් හරි අරගෙන, එහෙම නැත්නම් මුට්ටිකත හත්තාවා, සමහර අය මේ අත මිටි මොලවලා හෝ සත්තු මරනවා. ඒ කියන්නේ සමහර අය ඝාතනය කරද්දී ප්‍රාණඝාතය කරද්දී මිනිසුන් හරි සත්තුන් හරි මරද්දී ආයුධයක් භාවිතා කරලා මරනවා. එහෙම නැත්නම් මුගුරක් වගේ උපකරණයක් භාවිතා කරලා මරනවා. එම නැත්තං අත මිටි මොලවල පිංඔතුනි ඝාතනය කරන ගහලා ඝාතනය කරනවා. මෙන්න මේ විදියට පිංඔතුනි ඒ අය ඝාතනය කරන ස්වභාවයක් තියෙනවා. ඒතර ධර්මයේ සඳහන් කරනා එතන ඒ විදියට ප්‍රාණඝාත අකුසල කර්ම කරපු අයට ලැබෙන විපාකය තමයි පිංඔතුනි ඒක දැනගන්න. ඒ කියන්නේ මේ වගේ ප්‍රාණඝාත මෙන්න මේ විදියට කරපු නිසා තමයි මේ වගේ ලක්ෂණයක් ලැබුණේ කියන එක ලෝකයාට දැනගන්න ඕන නිසා එහෙම දේවල් කරපු අය පිංඔතුනි උපදිනවා කෙටි ඇඟිලි සහිතව. ඒ කියන්නේ ඇඟිලි දිගු නෑ, කෙටි ඇඟිලි. ඒ වගේම කෙටි අත් ඇතිව ඉපදිනවා. ඒ වගේම තමයි නැමුණු, ඒ කියන්නේ වක වේලා වගේ තියෙන ඇඟිලි ලැබෙනවා. ඒ වගේම තමයි ඇඟිලි එකට එකතු කරාම පෙනයක් වගේ තියෙන ආන්නේ ආකාරයට උප්පත්තියම පිංඔතුනි ඇඟිලි පිහිටනවා. මෙන්න මේ අකුසල කර්මීය කරපු නිසා උන්ෝයි වගේ විපාක ටිකක් තමයි ලැබෙන්නේ. එතකොට මිනිස්සු දැනගන්නවා මෙයා මේ විදියට සංසාරයේ අකුසල කර්ම කරපු නිසා තමයි මේ වගේ මේ දේ ලැබලා තියෙන්නේ කියලා ඒක දැනගන්නවා. මොනවද අකුසල කර්ම ටික? කෙටි ඇඟිලි ලැබෙනවා, ඒ වගේම කෙටි අත් ලැබෙනවා, ඒ වගේම වක්කුණු ඇඟිලි ලැබෙනවා, ඒ වගේම තමයි ඇඟිලි එකට එකතු වෙලා පෙනයක් වගේ ඇඟිලි ටික හිටිනවා. එතකොට මෙතන සඳහන් කරන්නේ පිංඔතුනි ඒ විදියට ඒ අකුසල විපාක ටික ලැබෙන්නේ, ඒ ලක්ෂණ ටික ලැබෙන්නේ මොනව නිසාද? පෙර සංසාරේ ආයුධ වලින්, මුගුරු වලින්, එම නැත්තම් අත මිටි මොලවල ප්‍රාණඝාත අකුසල කර්ම කරපු නිසා. ඉතින් මෙතන සඳහන් කරන්නේ කාරණාවම තමයි දැන් සමහර වෙලාවට අපිත් ඔය ක්‍රමවේදයන් භාවිතා කරලා පිංඔතුනි සත්තු මරනවා, මිනිසු මරනවා. එතකොට ඒ වගේ දේවල් භාවිතා කරලා ඒ විදියට පිංඔතුනි ප්‍රාණඝාත අකුසල කර්ම කරපු නිසා කරයින් පස්සේදී ලැබෙන විපාක ටික තමයි ඒ සඳහන් කළේ. ඉතින් එතකොට සමහර වෙලාවට අපි දකින්න ඔය අර කලින් සඳහන් කරා වගේ විස ද්‍රව්‍ය භාවිතා කරලා සත්තු මරණ ස්වභාවයක් තියෙනවා. යම් යම් බෙහෙත් ද්‍රව්‍ය භාවිතා කරලා සත්තු මරනවා. ඒ වගේ දේවල් කරන්න එපා. නැවත නැවතත් කියන්නේ ඒ දේවල් සිදු කරයින් පස්සේදී ඔබට මේ ප්‍රාණඝාත අකුසල කර්මෙන් වැළකුණා කියන තැනට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය කියන අකුසල කර්මය ඔය විදියට නොකරපු නිසා උන්වහන්සේට ලැබෙන විපාකය මොකද්ද? විපාකය තමයි පිංඔතුනි දිග ඇඟිලි ලැබෙනවා. දීගංගුලි දිගු ඇඟිලි ලැබෙනවා. ඒ වගේම ආයුධ අරගෙන ගිහිල්ලා ප්‍රාණඝාත නොකරපු නිසා තමයි ඔන්නෝය කියන දිගු ඇඟිලි උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. මේ ඇඟිලිත් පිංඔතුනි ඉහලින් ගත්තම එක සමානයි ඇඟිලි. ඒ වගේම තමයි මේ අල්ලේ තිබෙන රේඛාවල් පුරුකෙන් පුරුක, ඇඟිලිවල තිබෙන රේඛාවල් පුරුකෙන් පුරුක එක සමානයි. හරියට නිකන් අත දිග හැරියොතින් දැලක් එලලා තියෙනවා වගේ තමයි අත අල්ල පිහිටලා තිබෙන්නේ. ඉතින් ඒ ක්‍රමයට තමයි ඇඟිලි අත්ති වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ අතක් ලබන්න දිගු ඇඟිලි සහිතෙන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. මම කලිනුත් මේක සඳහන් කරා වර්තමානයේ ඇතැම් පිළිම නිර්මාණය කරද්දී මෙන්න මේ විදියට බැහැර වෙලා ඇඟිලි නිර්මාණය කරලා තිබෙන ස්වභාවයක් පිංඔතුනි අපි දකිනවා. එතකොට සමහර වෙලාවට කාන්තාවන්ගේ ඇඟිලි වගේ සමහර වෙලාවට ඇඟිලි හදලා තියෙන බුදුරජාන් වහන්සේගේ තේව ගැළපෙන්නේ නැහැ. මේ ක්‍රමවේදයටවත් ඒක භාවිතා කරනවා නම් පිංඔතුනි ගොඩාක් වටිනවා.
මොකද මේවා ධර්මයේ තිබෙන කාරණාවල්නේ. ඒ නිසා එතකොට සඳහන් කරනවා එතන පින්වතුනි, ඒ විදියට අකුසල කර්මයක් නොකරපු නිසා ආයුධ අරගෙන ගිහිල්ලා, දඬු මුගුරු අරගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් අතින් මිටි මොලවලා පහර දීලා හෝ එහෙම අකුසල කර්මයක් නොකරපු නිසා පින්වතුනි උන්වහන්සේට අර වගේ දිගු ඇඟිලි ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි එතන සඳහන් කරන්නේ ඒ විදියට අකුසල කර්මයක් නිදහස් වීමෙන් ලැබෙන ආනිසංසයක් හැටියට. එවනම් අපි සඳහන් කරාද දවසේ මෙතන ලක්ෂණ තුනක් පිළිබඳව. මොනවද ඒ ලක්ෂණ තුන? පළවෙනි එක තමයි ආයත පන්හි දිග විලුඹක් ලබලා තියෙනවා. ඒ වගේම බ්‍රක්මුජු ගත්තෝ ඍජු බ්‍රක්මේග්ය වගේ කයක් ලැබුණා. ඒ වගේම දීගංගුලි දිගු ඇඟිලි ලැබිලා තියෙනවා. මේ තුනම ලබන්න සංසාරයේ කරපු කුසල කර්මයේ මොකද්ද? කුසල කර්මයේ තමයි උන්වහන්සේ ප්‍රාණඝාත අකුසල කර්මයේ කරලා නැහැ. ඒතර ප්‍රාණඝාත අකුසල කර්මෙ නොකරපු නිසා උන්වහන්සේට මේ ආනිසංස ටික ලැබුණා. හැබැයි ඒ ආනිසංස ටික කියන්නේ ওই ලක්ෂණ තුන ලැබුණා. ලක්ෂණ තුන ලබද්දිත් ආකාර තුනකට ප්‍රාණඝාත නොකරපු නිසා තමයි ඒ තුනම ලබන්නේ. මම ඒකනේ කලින් සඳහන් කළේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එක පුණ්‍ය කර්මයක් කරලා ලක්ෂණ තුනක් ලබන්නේ කොහොමද කියලා. ලක්ෂණ තුනක් ලැබෙන්නේ පින්වතුනි ප්‍රාණඝාත අකුසල කර්මයේ කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ওই තුනට අනුව නොකරපු නිසා. මොකද ආකාර තුන එක ආකාරයක් තමයි විලුඹ අඩිය තියතියා. ඒ කියන්නේ පාදේ විලුඹ තියතියා හිමීට සද්දයක් ඇහෙන්නේ නැතුව ඒ අදාළ මරණ කෙනාගේ ළඟට ගිහිලා ඒ කෙනාව ඒ සත්‍යව මරණ එක. ඒකෙන් වැළකීලා තියෙනවා. ඊළඟට දෙවෙනි ක්‍රමවේදය තමයි හිස පහත් කරගෙන නැමිලා ගිහිල්ලා සත්තු මරනවා. එතකොට එහෙම සත්තු නොමරපු නිසා උන්වහන්සේට ලැබුණු විපාකය තමයි ඍජුකයක් ලැබුණා. ඒ වගේම තුන්වෙනි එක තමයි අත මිටි මොලවලා, එහෙම නැත්නම් දඩු මුගුරු භාවිතා කරලා, ආයුධ භාවිතා කරලා සත්තු මරලා නැහැ. එහෙම නොමරපු නිසා උන්වහන්සේට ලැබුණු ලක්ෂණය තමයි පින්වතුනි දිගු ඇඟිලි ලැබෙලා තියෙනවා, සමානව පිහිටලා තිබෙන. මෙන්න මේ විදියට පින්වතුනි අකුසල කර්මයන්ගෙන් අයින් වුණු නිසා තමයි ඔය ලක්ෂණ තුන ওই විදියට ලබලා තියෙන්නේ. එතන සඳහන් කරන පින්වතුනි තවත් ඉදිරියට විස්තර කරලා තිබෙනවා. ඔය සූත්‍රයේ උනත් පින්වතුනි ගාථා කිහිපයකුත් පැහැදිලි කරලා තිබෙනවා. ඒ ගාථාවල් වලත් පින්වතුනි අර්ථගත්යෙන් පස්සේදී අර වගේම සමාන අර්ථ තමයි ඇත්තරම තියෙන්නේ. මාරණ වද බයත්තනෝ විදිත්වා, තමන් මරණයට බය කොයිතරම්ද කියලා කියන බව දැනගෙන පටිවිරතෝ පරං මාරණාය හෝසි. ඒ කියන්නේ තමන් මරණයට කොයිතරම් බයද කියලා දැනගෙන අනුන් මරණයට පත් කරන එකෙන් හාත්පසින්ම වැළකීලා තිබෙනවා. ඒ වගේම තේන සුචරිතේන සග්ග මගමා, ඒ සුචරිත භවෙන් ස්වර්ගයට පැමිණිලා සුගතඵල විපාක මනුහෝසී, මනාකොට කරන ලද කර්මඵලෙහි විපාකය ලැබිලා තිබෙනවා. ඒ වගේම චවිය පොනරිදා ගතෝ සමානෝ, දිව්‍ය ලෝකෙන් චුත වෙලා නැවත මනුස්ස ලෝකෙට පැමිණියාම පටිලබති ඉද තීනි ලක්කනානි. මෙන්න මේ ලක්ෂණ තුන හොඳින් ලබනවා. භවති විපුල දීග පාසන්හිකෝ, භාග්‍යවතුන් වහන්සේගේ විලුඹ දික් විලුඹක් තිබෙනවා. ඒ වගේම බ්‍රහ්මාව සූජු සුභෝ සුජාත ගත්තෝ, බ්‍රහ්මීක් වගේ මනා ඍජු සුභ හොඳ කයක් තිබෙනවා. ඒ වගේම සුබූජෝ සුසන්ටිතෝ සුජාතෝ, මනා අත් ලබනවා. ඒ වගේම තමයි මුදුතලුණං ගුලියස්ස හොන්ති, මෘදු සියුම් දීර්ඝ ඇඟිලි ලබනවා. ඒ වගේම දීඝාතීනි පුරිස වරග්ග ලක්කනේහි, මේ තුනක් වූ උතුම් පුරුෂ ලක්ෂණයන් තුන ලබනවා නම් චිරය පනාය කුමාර මාදිසන්ති, තරුණයෙක් වගේ බොහෝ කාලයක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලක්ෂණ තුන ලබන කෙනෙක් පින්වතුනි කොයි තරම් වයසට ගියත් තමන්ගේ වයස පේන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ කය තරුණ බවින් යුක්තයි. කොයි තරම් වයසට ගියත් තරුණ බවින් යුක්තයි. ඒ වගේම සඳහන් කරනවා භවති යදි ගිහි චිරං යපේති, ගිහි වෙලා හිටියොතින් බොහෝ කාලයක් ඉන්නවා. ඒ වගේම තමයි චිරතරම් පබ්බජති යදි තතෝහි, පැවිදි වෙලා හිටියොතින් ඊටත් වඩා කාලයක් ඉන්න පුළුවන්. යාපයති ච වසිද්ධි භාවනාය, පැවිදි වුණයින් පස්සේදී සතර ඍද්ධිපාද ලබන වඩන නිසා තවත් දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙමනම් මේ ලක්ෂණ තුන ලබන කෙනාට තවත් ලැබෙන විශේෂ ආනිසංසයක් තමයි මොකද්ද? මේ දීර්ඝ ආයුෂයක් ලබන්න පුළුවන් කමක් ලැබෙනවා. මේක ආනිසංසය තමයි, දීර්ඝ ආයුෂයක් ලබන්න පුළුවන් කමක් ලැබෙනවා. එතකොට මොකද්ද මේ දීර්ඝ ආයුෂයක් ලබනවා කියලා කියන්නේ?
පිංගතුනි මේ දීර්ඝ ආශයක් පිංගතුනි සක්විත රජ කෙනෙකුටත් බුදුරජාණන් වහන්සේටත් ලබන්න පුළුවන්. දැන් එතන සඳහන් කරනවා පිංගතුනි සක්විත රජ කෙනෙකුට බොහෝ ආශයක් ලබන්න පුළුවන්. ඒ වගේම තමයි පිංගතුනි බුදුරජාණන් වහන්සේටත් විශාල ආශයක් ලබන්න පුළුවන් කමක් ලැබෙනවා. අද කාලයේ ඇතැම් එක මතයක් තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 පරිනිර්වාණයට පත්වීම පිළිබඳවත් ඇතැම් මිත්‍යා අදහස් සමාජයේ තුල කතා වෙන ස්වභාවයක් අපි දකිනවා. පින්වතුනි ඒවා ධර්මයට අනුගත්තෙන් පස්සේදී ඒවා ඒ තරම්ම ගැළපීමකට ලක් වෙන්නේ නැහැ කියලා තමයි විශේෂයෙන්ම සිහිපත් කරන්නට තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හිතලම පිරිනිවන් පෑවක් කියලා ඇතැම් මත සමාජගත වෙලා තිබෙන ස්වභාවයක් අපි දකිනවා. පින්වතුනි එහෙම කවදාවත් උන්වහන්සේ බලෙන් තමන්ගේ පිරිනිවන් පෑම සිද්ධ කරගත්තේ නැහැ. ශාසනය ගැන කලකිරලා එකල හිටපු භික්ෂුන් වහන්සේලා පිළිබඳව කලකිරලා කියලා එවැනි මත සමාජයට මතුවලා තිබෙන ස්වභාවයක් අපි දකිනවා. එවැනි කාලයක් දකිනවා. නමුත් එවැනි දෙයක් පින්වතුනි ධර්මයට අනුව ගත්තයින් පස්සේදී ගැළපෙන්නේ නැහැ. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ සීදී විනාශා ගත්තා වගේ වෙනවා. නමුත් සඳහන් කරන්නේ පින්වතුනි උන්වහන්සේව අර අතන සඳහන් කරනවානේ මේ ලක්ෂණ තුන ලැබපු කෙනෙක්ව කවදාවත් කිසිම කෙනෙකුට ඝාතනය කරන්න බෑ කියලා. එතකොට මෙතන සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේට පින්වතුනි දීර්ඝ ආශයක් ලබන්න පුළුවන්. පින්වතුනි දීර්ඝ ආශයක් කියන්නේ දැන් ධර්මයේ සඳහන් කරන ඇතැම් තැන මේ ආශයේ කල්පයක් ලබන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේට ආශයේ කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන්. දැන් අර මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනකොට පිරිනිවන් පාන්න ආනන්ද හාමුදුරන්ට සිහිපත් කළා. ආනන්ද යම් කෙනෙක් ආරාධනාවක් කරනවා නම් බුදුරජාණන් වහන්සේට කල්පයක් වුවද වැඩි ඉන්න පුළුවන්. දැන් මේ කල්පය පින්වතුනි විස්තර කරනවා අද කාලේ ගොඩක් වෙලාවට ඇතැම් වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවායි කියලයි හිතෙන්නේ. එතන කල්පය කියන එක විස්තර කරනවා පින්වතුනි මේ ආවුෂ්කල්පය කියලා. ආවුෂ්කල්පය කියලා අදහස් කරන්නේ ගොඩක් වෙලාවට මේ එකල මිනිසුන්ගේ තිබෙන පරමාවුෂ කියලා. ඒ පරමාවුෂත් විස්තර කරනවා පින්වතුනි අවුරුදු 120ක් කියලා. පින්වතුනි පරම ආවුෂ කවදාවත් අවුරුදු 120ක් වෙන්න විදියක් නැහැ. මොකද ධර්මයේ අපේ කොහෙවත් නැහැ මේ පරමාවුෂ අවුරුදු 120ක් කියන එක. දැන් පරම කියලා කියන්නේ ඉහළටම ගියා කියන එකනේ. කෙනේ පරම කියලා කිව්වම එතනින් එහා පැත්තේ ටිකක් තියෙන විදියක් නැහැ. නමුත් බක්කුල මහරහතන් වහන්සේ පින්වතුනි අවුරුදු 160ක් ආවුෂ විඳි. එතකොට පරමාවුෂටත් වඩා එහා ගිහිල්ලානේ. දැන් පරම 90 කියලා අපි කතා කරනවානේ. පරමාණුව කියලා කියන්නේ. එතකොට ඊට වඩා 90ක් නැහැ කියන එක නේද කතා කරන්නේ. දැන් මේ විද්‍යාත්මකව ගත්තයින් පස්සේ දෙහෙමයි. නමුත් ධර්මයට අනුව ගත්තයින් පස්සේ පරමාණුවත් තුලත් පින්වතුනි තවත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මෙතන කතා කරන්නේ දැන් පරම කියලා ගත්තයින් පස්සේදී එතනින් එහා පැත්තේට දෙයක් තියෙන විදියක් නැහැ කියන එක. පරම ආවුෂ 120ක් වුණොත්ින් පින්වතුනි එතනින් එහා පැත්තට ආවුෂ ජීවත් වෙන මිනිස්සු ඉන්න බෑ. නමුත් දැන් බ්‍රහ්මායු බ්‍රාහ්මණයත් පින්වතුනි අවුරුදු 120ට එහා ආවුෂ විඳලා තියෙනවා. ඒ වගේම අපේ ශාසනයේ විශාල ප්‍රමාණයක් අවුරුදු 120ට එහා ආවුෂ විඳලා තියන අය ඉඳලා තියෙනවා මේ අපේ ශාසනයේ. දැන් බක්කුල මහරහතන් වහන්සේම අවුරුදු 160ක් ආවුෂ විඳා. එතකොට පරම ආවුෂට එහා ආවුෂ විඳලා තියෙනවා කියන එකයි. නමුත් 120ක් ආවුෂයක් පින්වතුනි අපේ ධර්මයේ සඳහන් කරන්නේ නැහැ. ධර්මයේ තන සඳහන් කරන්නේ පින්වතුනි අවුරුදු 100ට වඩා වැඩි 200ට වඩා අඩු. මෙන්න මේ කාලයක තමයි බුදු කෙනෙක් උපදිනවයි කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ 100ට වඩා ඉහළින් අඩු වෙන්නේත් නැති 200ට වඩා ඉහළට යන්නේ. 200ට වඩා ඉහළව ජීවත් වෙන කෙනෙක් ඉන්නේ නැහැ. මෙතන සඳහන් කරේ මම මේ කාරණාව මෙතන මතු කළේ පින්වතුනි. හැබැයි බුදු කෙනෙකුට පින්වතුනි දැන් ඔතන කියන්නේ ආවුෂ්කල්පේ කියලා ඔය අවුරුදු 120 කියන එකනේ. නමුත් අවුරුදු 120ක්කුත් කොහොමත් නෙවෙයි ආවුෂයේ පරමාවුෂ වෙන්නේ. නමුත් මෙතන සඳහන් කරන්න මම මේ කාරණාව මෙතන ඔබට තේරුම් කරලා දෙන්න ඕනකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට පින්වතුනි අසංඛ්‍යයක් වුණත් ආවුෂ ලබන්න පුළුවන්. ඒ කියන්නේ 1.140ක් වුණත් ආවුෂයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒට හේතුව තමයි පින්වතුනි ඔය මහාපදාන සූත්‍රයේ අටකතාවේ සඳහන් කරනවා මෙන්න මෙහෙම. විපස්සියාදීපන සබ්බේපි බෝධිසත්තා මෙත්තා පුබ්බභාගේන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික චිත්තේන
මාතුකුච්චිස්මින් පටිසන්දි ගන්හින්සු. මේ සඳහන් කරනා පින්වතුනි, සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතකින් තමයි මේ විපස්සයාදීන්දල මේ සියලු බෝසත්වරු උපදින්නේ. පිඟතුනි, මේ සඳහන් කරන්නේ හැම බෝධිසත්වයෙක්ම මෞකුසක උපදින්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතකින්. එතකොට එවැනි සිතකින් කෙනෙක් උප්පත්තිය ලැබුවොතින්, බෝධිසත්වයෙක් උප්පත්තිය ලැබුවොතින් අසංඛ්‍යක් ආයුෂ ලැබනවා. එතන සඳහන් කරනවා තේන චිත්තේන ගහිතාය පටිසන්ධියා අසංඛ්‍යං ආයුම්. පිඟතුනි, එවැනි සිතකින් කෙනෙක් උප්පත්තිය ලැබනවා නම් ඒ කෙනාට අසංඛ්‍යක් ආයුෂ ලබන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඉති සබ්බේ බුද්ධා අසංඛ්‍යායුකා. ඉතින් බුදුරජාණන් වහන්සේට අසංඛ්‍යක් උනත් ආයුෂ ජීවත් වීමේ හැකියාවක් තියෙනවා, විඳින්න පුළුවන්. හැබැයි නමුත් සඳහන් කරනවා උතු භෝජන විපත්තිය, මේ ඍතු විපර්යාසය නිසා භෝජනවල, ඒ වගේම උතු භෝජන වශයෙන් දැන් උන්වහන්සේලා එතන එතේ කාලයක් ආයුෂ විඳින්නේ නැත්තේ මේ ඍතු විපර්යාසයන් නිසා ආහාර ලැබෙන්නේ නැහැ, ඒට අවශ්‍ය කරන සමාජ වටපිටාව නිර්මාණය වෙන්නේ. ඒ නිසා දැන් උන්වහන්සේගේ කර්මයන් උන්වහන්සේට වැඩි ඉන්න පුළුවන්. නමුත් මේ ලෝකය පිංගුතුනි ඒ විදියට ඒ ආයුෂ විඳින කෙනෙකුට පවතින විදියට නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේලා එතෙක් ආයුෂයක් පිංගුතුනි කිසිම බුදු කෙනෙක් ලබන්නේ නැත්තේ. නැත්තම් අසංඛ්‍යක් වුණත් බුදු කෙනෙකුට ආයුෂ ලබන්න පුළුවන්. ඒ කියන්නේ අංක 1 කියලා 0.140ක්. මෙන්න මේ තරම් ආයුෂ ප්‍රමාණයක් බුදු කෙනෙකුට පිංගුතුනි ලැබීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක සතර එරදිපාද වඩපු ඕනෑම කෙනෙකුට පිංගුතුනි අනිවාර්යයෙන්ම දීර්ඝ ආයුෂයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. මොකද ඔය සතර එරදිපාද වඩපු රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලෙදි වැඩ හිටියා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම පිංගුතුනි සතර එරදිපාද වඩපු උත්තමයන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා දැන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනේ හිටපු බොහෝ රහතන් වහන්සේලා හිටියා සතර එරදිපාද වඩපු. එතකොට ඔබ දන්නවා ඔය රහතන් වහන්සේලා දැන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගමු. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කලින් පිරිනිවන් පෑවේ. එතකොට ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා පිරිනිවන් පාන්න අවසරය ඉල්ලුවා. ඇයි මේ අවසරයක් ඉල්ලන්න පිරිනිවන් පාන්න? අවසරය ඉල්ලන්න පින්වතුනි වෙන හේතුවක් නිසා නෙවෙයි. ඔය රහතන් වහන්සේලා පිරිනිවන් පාන්න කලින් බුදුරජාණන් වහන්සේගේ අවසර ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තව කොච්චර කාලයක් තීරණය කරලා ඉන්නවද කියලා දන්නේ නැහැ උන්වහන්සේලා. උන්වහන්සේලා දන්නේ බුදුරජාණන් වහන්සේලා බුදුහාමුදුරුව තව කොච්චර කාලයක් වැඩ ඉන්න තීරණය කරලා ඉන්නවද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දීර්ඝ ආයුෂයක් විඳින්න උන්වහන්සේ වැඩ ඉන්නවයි කියලා තීරණය කළ තිබුණා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රධාන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රධාන මේ භික්ෂුන් වහන්සේලා ඕන. බුදුරජාණන් වහන්සේට තනියෙන් වැඩ ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව නම් ඔය කියන ආර්යයන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්න ඕන. එතකොට දැන් අර උන්වහන්සේලා පිරිනිවන් පාන්න කලින් බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ගන්නෙ මොකටද? දැන් මුගලන් මහරහතන් වහන්සේව පිංඔතුණි සොරුන් විසින් ගහලා මේ අතපය සියල්ලක්ම කෑලිවලට වෙන් කළා. නමුත් උන්වහන්සේගේ ඍදි ශක්තියෙන් මේ සියල්ලක්ම එකට එකතු කරගෙන ගිහිල්ලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ඉල්ලුවේ පිරිනිවන් පාන්න. එතකොට පිංඔතුණි භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගන්නෙ ඇයි ඒ වෙලාවට? අවසර ගන්නෙ බැරි වෙලාවක්වත් උන්වහන්සේ දේශනා කළෝතින් මහණෙනි දැම්ම පිරිනිවන් පාන්නෙපා, මගේ බුද්ධ ශාසනේ මම මෙච්චර කාලයක් වැඩ ඉන්න තීරණය කරලලයි කියලා කිව්වනම් අර 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අනිවාර්යයෙන්ම වැඩ ඉන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම වැඩ ඉන්න ඕන උන්වහන්සේලා. එහි නිසා තමයි උන්වහන්සේලා අවසර ඉල්ලගන්න යන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට ඒ තරම් දීර්ඝ කාලයක් වැඩ ඉන්න කියලා උන්වහන්සේ තීරණය කළා තිබුණා නම් එතකොට අර ශ්‍රාවකයන් වහන්සේලාටත් මොකද වෙන්න ඕන? එතෙක් කාලයක් වැඩ ඉන්න ඕන. වැඩ ඉන්නේ පිංගුතුනි කොහොමද? උන්වහන්සේලා සතර එරිදිපාද වඩලා තියෙන්නේ. ඔය ඡන්ද විරියාදී මේ සතර එරිදිපාද උන්වහන්සේලා වඩලා තියෙන්නේ. ඒ සතර එරිදිපාද වඩපු නිසා උන්වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් අදිෂ්ඨාන කළා. ආයුෂ දීර්ඝ කරගන්න පුළුවන් තමන් කැමතිනම්.
නමුත් උන්වහන්සේලා පිරිනිවන් පාන්නේ මේ බුද්ධ ශාසනයේ උන්වහන්සේලාගෙන් විය යුතු කාර්යභාරය අවසන් වෙච්ච නිසා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ භාග්‍යතුන් වහන්සේ තවත් කළ යුතු යමක් තිබුණා නම් මේ ශාසනයේ. උන්වහන්සේ කවදාවත් පිරිනිවන් පාන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන්නේ මොකටද? උන්වහන්සේට කළ යුතු යමක් තවත් නැති නිසා. කළ යුතු සියලුම දේවල් උන්වහන්සේ කරලා අවසන්. ඒ නිසා පින්වතුනි ආයමත් උන්වහන්සේට දැන් වැඩ හිටියයි නොහිටියයි කියලා නෑ. උන්වහන්සේ වැඩ හිටියත් නොහිටියත් කළ යුතු ටික කරලා අවසන්. දැන් අපිට හිතෙන්න බෑ අනේ බුදුරජාණන් වහන්සේ දැන් වැඩ හිටියා නම් එහෙම හිතෙන්න බෑ. උන්වහන්සේ කළ යුතු සියල්ලක්ම කරලා අවසන්. ඒ නිසා තමයි උන්වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පෑවේ. ඒ කියන්නේ උන්වහන්සේට 120ක් නෙවෙයි අසංඛ්‍යයක් වුණත් ආශ විඳින්න පුළුවන්. නමුත් උන්වහන්සේලා විඳින්නේ නැති මොකටද? උන්වහන්සේලාට එතනින් එහා පැත්තට කරන්න යමක් නැති නිසා. ඒ කියන්නේ හිටියත් නැතත් කළ යුතු ටික අවසන් කරලා ඉවරයි උන්වහන්සේලා. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේලා ඒ විදිහට පිරිනිවන් පාන්නේ. නැත්තම් මේ ලක්ෂණ තුන ලැබපු ප්‍රාණඝාත අකුසල කර්මෙන් නිදහස් වෙච්ච මේ භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි තමන්ට කැමති කාලයක් මේ ලෝකේ වැඩවාසය කිරීමේ හැකියාවත්. එනිසා මේ මිත්‍යා මත අද සමාජයේ වෙන විට බහුල වශයෙන් වැපිරලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ කාරණාව මෙතන ඇත්තටම සඳහන් කළේ. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ ආශය ඒ විදියට අපි අඩු කරන්න හොඳ නැහැ. උන්වහන්සේට දීර්ඝායුෂ ලබන්න පුළුවන්. නමුත් සත්‍යයන්ට නිවන් දකින්න, කියන්නේ උන්වහන්සේගේ බුද්ධ ශාසනයට අවශ්‍ය කරන සියලු වැඩ කටයුතු උන්වහන්සේ අවසන් කරපු නිසා තමයි ඒ තරම් කාලයකින් උන්වහන්සේ පිරිනිවන් පෑම සිද්ධ කළේ. ඉතින් ඒ නිසා අද දවසේ අපි දේශනාව නිමාවටපත් කරමු. කාලය අවසන් වෙලා තිබෙන නිසා එමනම් අද දවසේ මේ සිදු කරගත්තා වූ උදාර පුණ්‍ය ශක්තියගේ බලයෙන් අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා අද දායකත්වයේ දරණ පින් ඔතුන්ට. මහනුවර ආදාහන මළුව පාර පදිංචි විජය හෙට්ටිආරච්චි මහතා ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස තමයි දායකත්වයේ දරන්නේ. යැත්තු බලාපොරොත්තු වෙනවා මහනුවර අස්ගිරිය පදිංචිව සිට නිර්මලා හෙට්ටිආරච්චි මෑණියන්ට මිය පරලෝක වසර තුනක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම සඳහායි දායකත්වයේ දරන්නේ. එවගේම ස්වාමියා වන විජය හෙට්ටිආරච්චි, එවගේම දරුවන් තිදෙනා වන විනෝද් රදික අවන්ත කියන දරුවන් තුන්දෙනාත්, එවගේම ලේලිවරුන් වන දිස්නා චතුරිකා සුමාලි යන මේ ලේලිවරුන්නුත්, එවගේම මුණුපුරු මිනිපිරියනොත් අද මේ පින්කම සඳහා සම්බන්ධ වෙලා සිටිනවා. එහෙමනම් මිය ගිය මෑණියන්ට පින් අනුමෝදන් වේවා, පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියේ කියම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින පියාණන් ප්‍රධාන ඒ දරුවන් තුන්දෙනාත්, ලේලිවරුන් තුන්දෙනාත්, මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ අපි දේශනාව නිමාවටපත් කරනවා. ලබන සතියේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල ඊළඟ ලක්ෂණ අපි සාකච්ඡා කරමු. ඒ වගේම අද දවසේ මේ සිදු කරගත් ආ වූ සියලු පුණ්‍ය කර්මයන්ගේ බලයෙන් මට මේ ධර්මය හරියාකාරව ඉගැන්වෝ මාගේ ගුරු දේවෝත්තමයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මා පැවිදි කළ මාගේ ගුරු දේවෝත්තමයාණන්ටත් පින් අනුමෝදන් වේවා. පැවිදි කළ දා පටන් මේ මොහොත දක්වාම මට අර්ථින් ධර්මින් අනුශාසනා කරපු උදව් උපකාර කරපු කල්යාණ මිත්‍ර ගුරුවරු හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සිදු කරගත් ආ වූ උදාර පුණ්‍ය කර්මයන්ගේ බලෙන් මාගේ මෑණියන්ටත්, ඒ වගේම මිය ගිය මාගේ පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සිදු කරගත් ආ වූ පින් බලෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරිතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසනසෙම්වායි සාදෝ 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.